ඉදිරියවස්ල හැමදිනවම ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. අපි අද බලමු වෙනස් විදියට රසම රසට කිරි තේකක් හදාගන්නේ කොහොමද කියලා. හැමදාම කිරි එක හදාගන්නේ තේ කාට විතරක් දාලා නම් මේ විදියට එක දවසක් හදලා බලන්න ගොඩාක් රසයි වගේම ශරීරයටත් ගුණදායකයි. මේ කිරි තේක හදාගන්න අපිට අවශ්‍ය වෙනවා ෆ්‍රෙෂ් මිල්ක් මම අරගෙන තියෙන්නේ. කිරි කෝප්ප එකක් හදාගන්න තමයි මම ෆ්‍රෙෂ් මිල්ක් මෙතන අරගෙන තියෙන්නේ. ෆ්‍රෙෂ් මිල්ක් නැත්නම් ඔයාට පුළුවන් කිරි පිටි අපි සාමාන්‍ය සුදු කිරි එකක් හදාගන්න. ඒ විදියට සුදු කිරි එකක් හදලා ගන්න. තව අපට ඕනේ වෙනවා තේකොළ මිස් හැඳි දෙකක්, එනසල් කරල් පහක්, කරාමුණටි දෙකක් එක එකට දාලා හොඳින් තලා ගන්න. අඟල් භාගයක විතර ඉඟුරු කෑල්ලක්, සීනි රසයේ හැටියට මුලින්ම භාජනයකට වතුර කෝප්ප කාලක් විතර එකතු කරගන්න මේ විදිහට. ඊළඟට මේ වතුර ටික හොඳින් ලිපේ තියලා පැහෙන්න දෙන්න. මේ විදිහට වතුර එක පැහෙද්දි මම මුලින්ම තේකොළ එකතු කරගන්නවා. තලාගත්ත ඉඟුරු, තලාගත්ත එනසල් සහ කනාබු නැටි මේ ටික දාලා වතුර එක හොඳින් නටන්න දෙන්න. මේ විදිහට තේකොළ එකේ කාට ගතිය හොඳට වතුරට එකතු වෙන්න ඕනේ. ඒක නිසා විනාඩි කිහිපයක් මේ විදිහට වතුර එක ලිපේ තියලා නටව ගන්න. ඊළඟට අපි හදාගත්ත කිරි එක, එහෙම නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් ටික මේ විදිහට එකතු කරගන්න. උතුරන්න දෙන්නේ නැතිව හොඳින් හැඳි ගන්න. මේ විදිහට කිරි එක හොඳින් පැහෙන්න ඕනේ. දැන් නම් කිරි එක පැහෙනවා. හරියම සුවඳයි මේ විදිහට කිරි එක පැහෙන වෙලාවට. දැන් මම සීනි ටික එකතු කරගන්නවා. රසය හැටියට අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් කිරි එක ලිපෙන් අයින් කරගෙන මේ විදිහට පෙරා ගන්න. තියෙන අපි හදාගත්ත රසම රස කිරි තේක. ඉතින් ඔයාටත් පුළුවන් මේ විදිහට හදලා රස බලන්න. එහෙමනම් මේ වගේ අලුත්ම අලුත් වීඩියෝ එකකින් අපි ආයෙම හම්බ වෙමු.